කොළම වරායට නදුරින් ගාලමෝදරසන්නේ හෙක්ටයාර් හාර්සිී හතලස් හයදශම හයි එකයි පහයි තුනක ප්‍රමාණයක් කොළම වරානය විශේෂආර්ථික කලාපේලෙසනම්කරතිබෙනවා මේ සම්බධேன் පාලமேேன் තුුවට දිරිපත් කරන ලද பனත් ெட்டுම් පතடුව මෙම කலாපே பරිපාதன වகக்கயின் පැவரන්නේ கொොள்ளම வராය நகர ආර්ථක කොමமிஷන් සබභවටයි. මෙම විශේෂ ආර්ථක කලාපේ ව්‍යාපාරිකා අඇතට සඳහා ඕනෑම ලියාපදංචි කිරීමක්, බලපත්‍රයක් අවසරයක් හෝනුමතියක් ලබාදීම සම්බන්ධෙන් කොමිසම තනිකවුළු යෝජන පහසුකම් සපයන්න්නෙකු ලෙස කටයෙතු කරු ඇ. මෙන්ම මෙම විශේෂ ආර්ථක කලාපේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සෑම ව්‍යාප්‍රති සමාගමක්ම කොමිසමේ අරමුදලට රුපියල් මලියන හාරසීයක් පරිත්‍යාග කළ එතු අතර. ඒ කොළඹ වරයනරේ ප්‍රවර්ධන වියදම් ඇතුළුබ, කොමිෂන් සභාවේ මූලික සැසුම් හා මෙහෙුම් වියදම් පියවීමට කොමිසම භාවිතා කරන ලබනවා. මෙම නව පනතරානුව ශ්‍රී ලංකාවේ මෙතෙක්නුමත කළ පනත් හතරකට අදාල නයිතික තත්ත්වයන් වරාය නගරයට අදාළ භූමයට බලපාන්නේ නැහැ දහස්තමසය හැත්තාටේ අංක හතලිස් එකක දරන නාගරික සංවර්ධනධකාරයේ පනත, ඉදදාහස්නමසය හැත්තාටේ අක හතරදන ශ්‍රී ලංකා යෝජ මන්ඩ පනත අත්‍රබනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතිීක්ණ සංගමය ඒ පස්වර්ුවේ වරය නගර අර්ථික කොමිෂන් පනත්ෙඩුම් පතරාදාලව මාධ්‍ය නිවේධනයක් නිුත් කර තිබුණා එම පනත් කැටුම් පත අධ්‍යනේ රීම සඳහා නීතිීඥ සංගමයේ විසින් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිගමනේ වී ඇත්තේ අදාල පනත් කැටුම් පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනු කූලනවන බයි. දෙදහස් විසයකේ මාර්තු මස්ස තිස්සෙක් වනදා ශ්‍රී ලංකා නීතිීක්ණ සංගමය විසින් එම පනත් කටුම් පත අධ්‍යනය කිරීම සඳහා. ජනාධිපති නීක්ඥ එකක්‍ර මොහොමට මහතාගේ සහපතිත්වෙනයුත් විශසක්න කමිටුවක් පත් කළ බයි, නීතික්ඥ සගය සඳහන් කළේ. පනත් කැටුම් පත ගසත් කිරීමෙන් දින පහළවක් වැනි කෙටිකාලයක් තුළ. පනත් කැටුම් පත අප්‍රියල් මස අට වනදා පාර්ලිමේන්තු න්‍යායපත්තරයට තුළත් කරති වෙනවා අනුව ශ්‍රේෂ්ාධීරනේ රැස් නොවන කාලසීමාවක, ඒ න්‍යායපත්වරට ඇතුළත් කිරීම පිළිබඳව නීතිීක්ෂ සංගමේ බලවත් සැකිල්ලෙන් පසුවන බයි එම නිවේදනය දැක්වෙන්නේ. විවස්ථාවටනුව පපුරවැශසියෙක් පනත් කෙටුම් පත, අභියෝගෙයටලක් කරන්නේ නම්. ඒ පනත් කෙටුම් පත, නායපත්වරට ඇතුළත් කරදින සිට, දින හතක්ඇතුරත සිදු කළයතුවද? අප්‍රේල්ට වනදා සිට දින හතක කාලයකට සතියන්තයක් මෙන්ම රජයේ නිවාර්දින තුරක් ද ඇතුරත්ව ඇති බවයි නීතිීක්ෂ සංගමය නිකුත් කර නිේදනී වැඩදිරටත් සඳහන් වන්නේ. මෙවැනි වැදකත්වුවක් නැරවීම සඳහා ශ්‍රවතා TV news YouTube චැනලේ සස්ටයික් කර සීනුව සැලකුණ වන්න.